මීට ටික දවසකට කලින් පලස්තීනයේ පාලනය හිමි හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් ආයමත් තීව්‍ර තත්ත්වයකට පත් වුණා. කාලයක් පුරාවට තිබුණු එදිරිවාදිකම් වල ප්‍රතිඵලයක් වුණු මෙයට ආසන්නතම සිද්ධිය විදිහට සැලකෙන්නේ පලස්තීන වැසියන් පිරිසක් සිය නිවෙස් වලින් ඉවත් කිරීමට ලැබුණු අධිකරණ නියෝගයක්. මේට පිළිතුරක් විදිහට හමාස් සංවිධානය විශාල රොකට් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයේ පිළිගත් අගනුවර වන තෙල් අවිව් වෙත එල්ල කරන්න කටයුතු කළා. සාමාන්‍ය අගනගරයකට මේ වගේ විශාල රොකට් ප්‍රහාරයක් එල්ල වුණොත් එයින් සිද්ධ වෙන හානිය සුළුපටු නැහැ. රොකට් වල යුද හිස් පුපුරා යාම නිසා කෙලින්ම සිද්ධ වෙන හානි වලට අමතරව ඉන්ධන ගබඩා, ආයුධ ගබඩා ආදී මර්මස්ථානවල ඇතිවන පිපිරීම් නිසා අතිරේක හානි ප්‍රසක් සිද්ධ වෙන්නට පුළුවන්. කොහොම නමුත් මුළු ඊශ්‍රායලයේම රකින්න වග බලා ගන්නා නොපෙනෙන යකඩ ආරක්ෂකයෙක් නිසා ඕ ඊශ්‍රායල් වැසියන්ට මේ රොකට් ප්‍රහාරය විශාල මල්වැඩි සම්දර්ශනයක් පමණක් වුණා. මේ අපූර්ව යකඩ ආරක්ෂකයා හඳුන්වන්නේ යකඩ පලිය හේවත් අයන් ඩෝම් යන නමින්. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර ගැටුමට මුල් වුණු දේශපාලනික පසුබිම ගැන මතවාද රැසක් මේ වෙද්දි තිබෙනවා. නමුත් මේ අපූර්ව ආරක්ෂකයා ඒ කිසිවකට හවුල් නැති ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනකගේ ජීවිත එයින් රැකගන්න සමත් වූ බවට කිසිම සැකයක් නැහැ. ඉතින් අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි මේ අයන් ඩෝම් එක ගැන නිවැරදිම තොරතුරු සවිස්තරාත්මකව ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 1. දත් 32 මැද්දේ දිව වගේ ඉන්න ඊශ්‍රායලය. අරාබි රටවල් ගණනාවක් මැද්දේ එකම යුදෙව් පසුබිමක් සහිත රට විදිහට ඊශ්‍රායලය ස්ථාපිත වන්නේ 1948. එම නැත්තම් ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වර්ෂයේදීමයි. දෙවන ලෝක යුද්ධයේ නාත්සීන් යුදෙව්වන්ට එරෙහිව සිද්ධ කළ සංහාරය සහ එනිසා රටවල් අතහැර පලා ආ යුදෙව් වැසියන් රසකගේ එකතුවෙන් මේ නව රාජ්‍ය බිහි වුණා. ආරම්භ වෙලා වැඩි කාලයක් යන්නත් කලින් අරාබි රටවල් එක්ක ඇතිවුණු යුද්ධ ගණනාවකින් ඊශ්‍රායලයේ වර්තමානයේ ඔවුන්ට අයත් භූමි ප්‍රමාණය තමන් සතු කරගෙන සමත් වුණා. මුල් කාලෙදිම ලබාගත් යුද ජයග්‍රහණ නිසාත් ඇමරිකාවෙන් ලැබුණු නොමසුරු ආධාර නිසාත් ඊශ්‍රායලයට ගොඩක් ඉක්මනින් සාර්ථක දියුණු රටක් බවට පත් වෙන්න හැකියාව ලැබුණා. ඊටම කෙටි කාලෙකින් ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා තමන්ගේම කර්මාන්ත පිටුවා ගත්තා. නිතරම සතුරු රටවල්වල ප්‍රහාරයකට සූදානම් වෙන්න අවශ්‍ය නිසා ඔවුන් තමන්ගේ වැසියන් සැලකිය යුතු පිරිසකට අනිවාර්යයෙන්ම හමුදා පුහුණුව ලබා දී තිබෙනවා. ආරක්ෂාව ඊශ්‍රායල වැසියන්ගේ ජීවිතයේම කොටසක් බවට පත්වන්නේ ඒ අනුවයි. අංක 2. මිසයිල් පලිහක අවශ්‍යතාවය ඇති වූ හැටි. දීර්ඝ කාලයක් පුරාවට ඊශ්‍රායලයේ සතු යුද බලය නිසා ඔවුන්ට සතුරු රටකින් ඍජු ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. කොමුනත් 1990 දශකයේදී ලෙබනනය පාදක කරගත් හිස්බුල්ලා සටන්කාමී සංවිධානය මේ තත්ත්වය වෙනස් කළා. ඔවුන් සිවිල් වැසියන්ගේ ශ්‍රමය යොදාගෙන හදපු බොහොම ප්‍රාථමික මට්ටමේ රොකට් උතුරු දිග ඊශ්‍රායලයේ නගරවලට එල්ල කරන්න කටයුතු කළා. සාමාන්‍ය වෙනත් රටකින් එල්ල වෙන මෙවැනි ප්‍රහාරයකට පිළිතුරු දෙන ක්‍රමය වන්නේ එයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරලා එවැනි ස්ථාන විනාශ කිරීමයි. කොමුනත් රොකට් ප්‍රහාර ඕනෑම තැනක ඉඳලා දියත් කරන්න පුළුවන් නිසාත් මේවා බොහෝ විට සිවිල් ගම්මාන ආදී ඉඳලා සිදු වුණු නිසාත් ඒ ක්‍රමය තරම් සාර්ථක වුණේ නැහැ. මේ තත්ත්වයත් එක්ක පැමිණෙන රොකට් වලින් තම රට ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට මිසයිල් ආරක්ෂක පද්ධතියක් ඇති කිරීම ගැන කතාබහක් ඇති වුණා. අංක 3. ඇමරිකාවට බැරි වුණු නිසා තමන්ම හදා ගැනීම ආරම්භ වේ. මිසයිල් ආරක්ෂක පද්ධතිය ගැන අදහස ඉදිරිපත් වුණත් නිරන්තරයෙන්ම ඊශ්‍රායලයට යුද ආධාර සපයන ඇමරිකාවේ යුද විශේෂඥයන් ඒ දැක්කේ නිරර්ථක නාස්තිකාර වැඩක් විදිහට. මේ නිසා එවැනි පද්ධතියක් නිර්මාණය කරන්න ඔවුන් මැලිුණා. කොමුනා දිගින් දිගටම එල්ලවෙන රොකට් ප්‍රහාර දිහා නිකම්ම බලාගෙන ඉන්න ඊශ්‍රායලයට පුළුවන් කමක් තිබුණේ නැහැ. වර්ෂ 2000න් පසුව ඔවුන් යම් ආරක්ෂක පද්ධතියක් තමන්ගේම රටේම නිපදවා ගැනීම ගැන සොයා බැලුවා. මේ උත්සාහයට ලොකුම පිටිවහලක් වුණේ ඊශ්‍රායල් හමුදාවේ නව නිපැයුම් අංශයේ අධිපති වුණු බ්‍රිගේඩියර් ජෙනරල් ඩැනියෙල් ගෝල්ඩ් මහතායි. 2004 වර්ෂයේදී සිටම ඊට පුද්ගලිකවම කැපවුණු ඔහු ඊශ්‍රායල් හමුදාවේ ඇතැම් රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු වලට මුදල් සොයාගත්තා. ඊශ්‍රායලයේ බොහෝ දේශපාලනඥයන්ට ඒ වටිනාකම පැහැදිලි කර දුන්නේ ඔහු විසින්මයි. අංක 4. ඩැනියෙල් ගෝල්ඩ් වීරයෙක් කළ හයිෆා ප්‍රහාරය. මුල් කාලෙදි බොහෝ දෙනෙක් මිසයිල් ආරක්ෂක පද්ධතිය ගැන වැඩි තැකීමක් කළේ නැහැ. කොහොම නමුත් 2006 දී ඊශ්‍රායලයේ හයිෆා නගරයට එල්ලවුණු රොකට් ප්‍රහාර නිසා 44 දෙනෙක් මිය යාමත් එක්ක බොහෝ දෙනෙක්ට ඩැනියෙල් ගෝල්ඩ්ගේ උත්සාහයේ වටිනාකම වැටහුණා. ලක්ෂ 2කට වැඩි පිරිසකට නිවෙස් හැර යන්න වගේම මිලියනයකට වැඩි පිරිසකට දින ගණනාවක් තිස්සේ බෝම්බ ආවරණවලට කොටු වී සිටිනත් මේදී සිද්ධ වුණා. ඊශ්‍රායලයේ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කර ගැනීම හරියටම ආරම්භ කළේ ඉන්පසුවයි. කොහොම නමුත් ඒ වෙද්දි ඊශ්‍රායලයේ බැට කෑවේ රොකට් වලින් විතරක්ම නෙවෙයි. ගාසා තීරයේ බලය පතුරවාගෙන සිටි හමාස් සංවිධානයත් ග්‍රාඩ් රොකට්, කාලතුවක්කුන්න, ෂෙල් ප්‍රහාර ඇතුළු විවිධාකාරයේ දේවල් වලින් ඊශ්‍රායලයට පහර දීම දිගටම කරගෙන ගියා. මේ නිසා ඒ සියල්ලටම සුදුසු විදිහේ පද්ධතියක් තමයි ඊශ්‍රායලයට අවශ්‍ය වුණේ. ඔවුන් ඒ සියලු අවශ්‍යතා ගැන තම ආරක්ෂක කර්මාන්තවලටත් දැනුම් දුන්නා. අංක 5. යකඩ පලිහ අනුමත වේ.
දෙදාස් හත වර්ෂයේ වෙද්දී මේ වෙනුවෙන් ඊශ්‍රායලයේ දේශීය ආරක්ෂක කර්මාන්ත රැසක්ම තම යෝජනා ඉදිරිපත් කළා. ඒවා සලකා බලපු ඊශ්‍රායල් රජය අවසානයේ තෝරාගත්තේ රෆායල් සමාගම ඉදිරිපත් කළ අයන් ඩෝම් පද්ධතියයි. සාමාන්‍ය මිසයිල් ආරක්ෂක පද්ධතියකට වඩා එහි තිබුණු සරලත්වය වගේම එය සාපේක්ෂව ඉතාම අඩු වියදමකින් ගොඩනංවන්න හැකිවීමත් ඒට ප්‍රධාන හේතුවක් වුණා. එය අනුමත වෙන්න අනෙක් හේතුව වුණේ රෆායල් සමාගමට ඊශ්‍රායලයේ තුල තිබුණු ඉහළ පිළිගැනීම. ඊශ්‍රායල් හමුදාවට කාලයක් තිස්සේම ආරක්ෂක උපාංග නිපදවන රෆායල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් සමාගම ලෝකයේ හොඳම මිසයිල් නිෂ්පාදකෙක්ද වුණා. 1973 දී යොම් කිප්පූර් යුද්ධයේදී ඊශ්‍රායලයට ජයග්‍රහණය ලබා ගන්න උපකාරී වුණු ශෆ්‍රීර් මිසයිලේ නිෂ්පාදනය කිරීම හරහා ඔවුන් ඉහළ තැනක් ඒ විදිහ ලබාගෙන හිටියේ. අදටත් මේ මිසයිල ලෝකයේ සාර්ථකම එයා මිසයිලයක් විදිහටයි සැලකෙන්නේ. අංක 6 රේඩාර් පද්ධතිය කෆීර් එක නිර්මාණය කළ IAI එකෙන් ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ ඇදී ගිය යුද්ධය නිමා කරන්න ඉහළම දායකත්වයක් ලබා දීපු කාරණයක් විදිහට ඊශ්‍රායලෙන් අපිට ලැබුණු කෆීර් ප්‍රහාරක යානය සැලකිය හැකි. මේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වුණේ නිවැරදිම ඉලක්කයට ප්‍රහාර එල්ල කරන්න තිබුණු අපූර්ව හැකියාවයි. මේ නිසා සිවිල් ජනතාවට සිදුවන හානි අවම කරගෙන කොටින්ගේ මර්මස්ථාන සුන්නත් දූලි කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මේ කෆීර් යානාවලින් අනගි සහායක් ලැබුණා. මේ අපූර්ව කෆීර් එකේ නිර්මාතෘ වන IAI එහෙම නැත්නම් ඊශ්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය තමයි අයන් ඩෝම් එකේ රේඩාර් පද්ධතිය නිර්මාණය කරන්නේ. ඔවුන්ගේ එල්ටා නැමැති අනුසමාගම නිපදවපු තරංගායාම විශාල පරාසයක් සහිත සංකීර්ණ රේඩාර් පද්ධතියක් මෙහිදී යොදා ගැනෙනවා. ඇමරිකානුවන් පවා නිෂ්ඵල වැඩක් කියලා කියපු අයන් ඩෝම් පද්ධතියේ ඉහළ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වන්නේ මේ අපූර්ව රේඩාර් පද්ධතියයි. ඊශ්‍රායලය තුලට ඇතුළු වන ඕනෑම අවියක දිශාව, වේගය, වර්ගය එහි ගමන් මාර්ගය තුළ බොහෝ දේ ක්ෂණිකව හඳුනා ගන්න මේට අපූර්ව හැකියාවක් තිබෙනවා. අංක 7 පාලක පද්ධතිය හෙවත් BMC එක. එල්ටා සමාගමේ රේඩාරකින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඊශ්‍රායලයට ඇතුළු වන සතුරු අවියක ගමන් මාර්ගය, එහි භයානකකම, එයින් සිදුවිය හැකි හානිය වගේම එය විනාශ කළ හැකි ආකාරය ගැනත් ක්ෂණික තීරණ රසක් ලබා ගන්නා පද්ධතිය හඳුන්වන්නේ BMC කියන නමින්. මෙය බැටල් මැනේජ්මන්ට් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන වචනයේ කෙටි කිරීමක්. ඊශ්‍රායලයේම මෘදුකාංග සමාගමක් වන ඉම්ප්‍රෙස් තමයි එහි නිර්මාණකරු වෙන්නේ. සාමාන්‍ය කාලගුණයේ වගේම මීදුම, සුළඟ, වැලිකුණාටු වෙනත් ප්‍රහාරයකින් නැගෙන දුම ඇතුළු ඕනෑම කාලගුණික තත්ත්වයකට සුදුසු විදිහට ක්ෂණිකව අවශ්‍ය ගණනය කිරීම කරන්න මේ BMC එකට තිබෙන පුදුමාකාර හැකියාවක්. අදටත් මේ අපූර්ව පද්ධතිය ලෝකයේ හොඳම ආරක්ෂක උපාංගයක් විදිහටයි සැලකෙන්නේ. අයන් ඩෝම් එකට 90% ඉක්මපු සාර්ථකත්වයකින් ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙන්න ප්‍රධානතම හේතුවක් විදිහට එය සැලකෙනවා. අංක 8 රෆායල් වෙතින් ලැබෙන තමීර් මිසයිලය. එක මිසයිලයක ගැටි විනාශ වෙන විදිහට තවත් මිසයිලයක් ගොඩනැංවීම ලිහිසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ නිසාම බොහෝ මිසයිල් ආරක්ෂණ පද්ධතිවල සාර්ථකත්වය ඉතාම අවමයි. ඔවුන් ඒ නිසා මිලෙන් ඉතාම අධික ගොඩක් සංකීර්ණ මිසයිල් ඒ සඳහා යොදා ගන්නවා. කොහොම නමුත් ඊශ්‍රායලයේ බොහෝ ප්‍රහාර ප්‍රාථමික ගණයේ රොකට් නිසා ඩොලර් මිලියන ගණනක් වටින දැවැන්ත මිසයිල් එවෙනුවෙන් නාස්ති කිරීම නිෂ්ඵල කටයුත්තක්. ඒ වෙනුවට රෆායල් ආයතනයේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සරල මිසයිලයක් භාවිතයට ගන්නවා. තමීර් කියලා හඳුන්වන මෙය අඟල් 6ක් පමණ විශ්කම්භයක් තිබෙන අඩි 10ක් පමණ දිග මිසයිලයක්. ඒ අනුව මේ සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගසක කඳට ප්‍රමාණයෙන් සමානයි. අධි විභේදන කැමරාවක්, චුම්බක සහ ලෝහ සෙන්සර් රාශියක් සහිත එය සතුරු මිසයිලේ හෝ රොකට්ටුවේ වැදීම වෙනුවට එයට ආසන්න දීපු පුරායාමයි සිද්ධ වෙන්නේ. මේ නිසා සතුරු අවියට තරමක් ඈත සිටුණත් එය විනාශ කරන්න තමීර් මිසයිලයට හැකි. මේ මිසයිලයක වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න වන බවත් සඳහන් වෙනවා. අංක 9 සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. මේ අංශ ත්‍රිත්වයම අපූර්වවට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන පද්ධතියක් විදිහටයි අයන් ඩෝම් එක නිර්මාණය වන්නේ. එහි තනි ඒකකයකට තමීර් මිසයිල 20ක් සහිත මිසයිල් ලොන්ච කිහිපයක්, රේඩාර් පද්ධතිය සහ පාලක පද්ධතිය අන්තර්ගතයි. මේ අයන් ඩෝම් ඒකකයක් පැය කිහිපයක් තුල වෙනත් ස්ථානයකට ගෙන ගොස් ස්ථාපනය කරන්න පුළුවන් විදිහටයි නිර්මාණය කර තිබෙන්නේ. ප්‍රදේශයේ තිබෙන අනෙක් ඒකක සියල්ලම සමග ආරක්ෂිත සන්නිවේදනයකුත් මෙතුලින් පවත්වා ගත හැකි. මේ විදිහ අයන් ඩෝම් එකක 10ක එකතුෙන් තමයි සමස්ත අයන් ඩෝම් ආරක්ෂක පලිහ ක්‍රියාත්මක වන්නේ. කිලෝමීටර 4ක සිට 70ක් දක්වා පාරාසයක් තුලට පැමිණෙන සතුරු අවිවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න යට පුළුවන්. අයන් ඩෝම් එකක නිතිපතාම තිබෙන ස්ථානය මාරු කර වෙනත් තැන්වලට ගෙන යන නිසා ඒ ආරක්ෂාව සැලසෙන නිවැරදිම කලාපය කලින් හඳුනා ගන්නටත් බෑ. අංක 10 සාර්ථකත්වය. ඊශ්‍රායලයේ අයන් ඩෝම් එක ලෝකේ වඩාත්ම සාර්ථක මිසයිල් ආරක්ෂණ පද්ධතිය විදිහටයි වර්තමානයේ සැලකෙන්නේ. ඊට වඩා තාක්ෂණයෙන් උසස් පද්ධති ඇමරිකාව, රුසියාව ආදී සතු වුණත් ඒවා කිසිවක් අයන් ඩෝම් එක තරම් සක්‍රියව ආරක්ෂාව සලසන්නේ නැහැ. 2011 දී මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව ඊශ්‍රායලයට පැමිණි සතුරු රෝක ප්‍රහාරවලින් 85%කටත් වඩා බලක්වා ගන්න එය සමත්ව තිබෙනවා.
විවිධ ගැටුම් බාර වලදී එහි සාර්ථකත්වය 75% 95% අතර තරම් ඉහළ ගියා ගන්නවා. අයන් ඩෝම් එක නිසා රොකට් ප්‍රහාරයක් එල්ලවන බොහෝ අවස්ථා වලදී එය දිස්වන්නේ විශාල මල් වෙඩි සංදර්ශනයක් විදිහට. එයින් බේරිලා ඊශ්‍රායලයට වැටෙන්නේ ඊටාම සුළු රොකට් ප්‍රමාණයක්. මේ සමස්ත පද්ධතියම ඩොලර් මිලියන 210ක් වගේ සාපේක්ෂව සුළු මුදලකට නිර්මාණය කරන හැකියාවත් ඊටාම සුවිශේෂී. සංසන්දනාත්මකව බැලුවහම ඇමරිකාව සතු තනි F-22 රැප්ටර් ප්‍රහාරක යානයක මිල පමණක් ඩොලර් බිලියන 330ක් එවත් ඒ වගේ එකහා මාරක පමණ ගුණයකින් යුක්තයි. අංක 11 අනාගතය. සාර්ථකත්වයේ ඊටම ඉහළ වුණත් තනි මිසයිලයක් වෙනුවෙන් වැය වෙන ඩොලර් 40,000ක මුදල තවමත් ඊශ්‍රායලට ලොකු ගැටලුවක්. හමාස් සංවිධානය ඔවුන්ගේ රොකට්ටුවක් ඩොලර් 10,000කටත් අඩු මුදලකින් නිපදවන බවයි කියවෙන්නේ. මෙනිසා ඔවුන් ඒ වෙනුවෙන් ලේසර් තාක්ෂණය සහ වෙනත් ශක්තිය පාදක කරගත් ක්‍රම යොදා ගන්නා අලුත් පද්ධතියක් නිර්මාණය කරන්න මේ වන විට පර්යේෂණ පවත්වනවා. ඒ වගේම තමයි අයන් ඩෝම් එකක නැව් මත ස්ථාපිත කරන්න පුළුවන් විදිහට කුඩා කිරීම සහ ඩ්‍රෝන් යානා විනාශ කළ හැකි ක්‍රම සකස් කරන්නත් ඔවුන් කටයුතු කරන බවයි කියවෙන්නේ. ඊට අමතරව රටවල් රැසකටම ඒ අපනයනය කරන්නත් ඔවුන්ගේ අරමුණක් තිබෙනවා. ඉතින් නමින් කියවෙන විදිහටම නොපෙනෙන යකඩ පළියක් වෙමින් ඊශ්‍රායලයේ රකින්නට අයන් ඩෝම් එකට හැකියාව ලැබී තිබෙනවා. ප්‍රශ්න වලින් පලා යාම වෙනුවට ඒට මුහුණ දීලා ජය ගැනීමටත් ඊශ්‍රායලයේ අයන් ඩෝම් එක අපි කාටත් හොඳ ආදර්ශයක්. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.